Good morning and welcome. This is News First Morning Prime Time News. අයිබෝන් සුබ උදෑසනක්. රටෙන් අඩක් අඳුරේ හිටපු රැයක් අවසන් වෙලා ආයි හිරු උදා වෙලා. ඒ දවසෙත් ඊයේ රෑ මොකද වුනේ කියලා වගේම උදෙන්ම දැනගන්න ඕන හැමදේම ඔබට සමීප කරන News First උදෑසන ප්‍රවෘත්ති විකාශයේ ආරම්භයයි මේ. प्रदेश रसक विद्युत बिद वेटी मेट हेतु ताक्षणिक दोषयक विद्युत बल मंडले प्रकाशयक विद्युत इंजीनियर वन अद हाय विनी दिन रात अकुरट वेड अद प्रदेश रसकट वैसी नायम अनतुर एंगवीम तव दुरटत आयवे चंद विमसीम अतरतुर वीरकटिय प्रादेश सभावे उनसुम तत्वयक लोव दक्षतम पापंदु क्रीडक सम्मानय हत्वेनी वरटत लायनल मेसीट ईये रात्रिये अपे रटे बोहो प्रदेशवल जनताव हिटिये करुवले एकट हेतुव विदुलिय बिंद वैटीम मे विनकोट ये तत्व यथा तत्व पत्कल के विद्युत मंडल यातर दिन मुखाद उला परीक्षण पटन गवस अद දිවයිනේ විවිධ ප්‍රදේශවල විදුලිය බෙදවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි සභාපති MMC ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීවරයාට එම පරීක්ෂණය සිදු කරන ලෙසට උපදෙස් දුන් බවයි. විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඊයේ රාත්‍රියේදීම බෙදවැටුණු විදුලිය යථා තත්ත්වයට පත් කළ බවයි. ඊයේ රාත්‍රී 8:35ට පමණ කොත්මලේ විදුලි බෝලේ සිට දියගම විදුලි බෝල දක්වා විදුලිය රැගෙන සිටින काकपाल्य अदल प्रदेश किहिपेकट ई रात्रे पै एक मार्ग पमन कालयक विदुलिय विसंधिव पेवतिया अप वार्ता करवन पेवस्वे मातर तेलिज्जविल हक्मन वेलिगम अंबलंगोड सह वतुगेदर अतुल प्रदेश गणनावक विदुलिय विसंधिव उबवई कैलनिय बियगम माकुल अतुल ए आश्रित प्रदेश वलद ईए विटिन विट विदुलिय बिद वेटीम वार्ता वुना मैत्र लंका विद्युत बल मंडले इंजीनियर संघ में आरंभ कल अकुरट वेड किरी में अखंड वृत्तीय समिति क्रिया मार्ग अदहायवन दिन क्रियात्मक लंका विद्युत बल मंडले इंजीनियर संघ में एम वृत्तीय क्रिया मार्ग आरंभ कले विधिमत सह नीत्यानुकूल नवन न्यू फोर्ट्रेस LNG गणुदन अवलंग किरीम दन सिधुवन LNG टेंडर क्रियावलिय अखंड इदिरीपोत्तागिनियामु इलिम हयाकमुल करगनिमिन සබරගමුව මැදෙම බස්නාහිර වයඹ සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් අදත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි. නැගිනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවයි කල්පන විද්‍යා දෙපාර්තමේන්තුව අදාළ යමනිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ වැසි තත්ත්වය එහෙම වෙද්දී වැසිත් එක්ක එන අනතුරු අවදානමත් තවම පහව ගිහින් නැහැ. දිස්ත්‍රික් 8කට නිකුත් කළ නායම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනය අද පස්වරුව වනතෙක් බලපෑවත් වෙනවා. දිස්ත්‍රික් 3කට නිකුත් කර ඇත්තේ නායම් පිළිබඳ රතු නිවේදනයක්. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය, කෑගල දිස්ත්‍රික්කයේ දරණියගල, දෙහිඔවිට, මාවනැල්ල, වරකපොළ, රුවන්වැල්ල, කෑගල්ල, ගලිගමුව, යටියන්තොට, අරණායක, බුලත්කොහපිටිය සහ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම සහ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට නායම් රතු නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ, කලුතර, රත්නපුර, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලටද අධියර 1 හා අධියර 2 යටතේ නායම් අනුතුරු ඇඟවීම් නිවේදන නිකුත් කළා.
අලුත් ඡන්ද ක්‍රමයක් එක්ක ගමෙන් නියෝජිත ඒ ප්‍රාදේශීය සභාවට යවන්නේ ගම හදන්න සැලසුම් හදන්න කොහොම වුණත් වීරකැටිය ගම හදන්න යවපු අය ඊයේ වීරකැටිය ප්‍රාදේශීය සභාවේදී අයවැය අතරතුර හැසිරුණේ අමුතු විදියකට चंदे विमसीमट प्रथम अयवैकटुंपत पिलिबंदव अधास देक्कु जनता विमुक्ति पेरमुने सभिक लक्ष्मण पाल्ली गुरु महता पेवसुवे फलत्पालन अमात्यांशे विसिन एवायती निर्देशांट अनुकूलव मेम अयवै इदिरिपत कोटन मेति बवाई උගන්නන්න ඕන මොනවද ඉගෙන ගන්න ඕන මොනවද කියලා පැහැදිලි නෑ කියලයි සිසුන් වගේම ගුරු සංගම් මේ වෙලාවේ නගන අඳෝනාව ගැසට් රිවර්ස් ආණ්ඩුව වගේම තමයි අමාත්‍යංශයක් දැන් චක්‍රලේඛ රිවර්ස් කරනවා ලිපි රිවර්ස් කරනවා ලේකම්වරයා හැබැයි මේ රිවර්ස් කරපු එකේ ප්‍රතිවිපාක විඳින්න වෙලා තිබෙනවා මේ රටේ දරුවන්ට මේ රටේ ගුරුවරුන්ට එක තීරණයක් අරගෙන ඒ තීරණය මත ක්‍රියාත්මක වෙන්න බැරි ආණ්ඩුවක් ටික දවසක් යනවා ඒ තීරණ රිවර්ස් කරනවා වෙබ් එකේ දාලා මේක සඳහන් කරාට පස්සේ අමාත්‍යංශ ලේකම් ප්‍රශ්න කරනවා කොහොමද මේ සමහර විෂය කොටස් අත්හැරී කියලා ඒක ප්‍රශ්න කරන්න තිබ්බ ලේකම්තුමෝ මේ කවුන්සිල් මීටින් එකේදී රැස්වීමේදී එහෙම නැතෝ මේ ඔක්කොම ඉවර කරලා යවුවට පස්සේ නෙමෙයි කෝටි ගණනක් මුදල් වියදම් කරලා විෂය නිර්දේශයන් යම් සංශෝධනය කරලා ලක් කරාට පස්සේ ඒක රිවර්ස් කරනවා මේක කලින් තීරණය කරන් තිබ්බනේ තව දුරටත් මේ රටේ දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි මේ ආණ්ඩුවේ බලධාරීන්ට අවධාරණය කරන්න කැමැති ලේකම්වරයා ඇමතිවරයා මේ ආණ්ඩුව මේ සියල්ලට වග කියන්න ඕන පහදිලිවම ළමයින්ට උගන්වන්නේ කුමක් අවුරුදු දෙක අධ්‍යාපනයක් ළමයින්ට නැහැ එතන කළ හැකි විෂයමාලාවක් සකස් කරගත යුතුයි ළමයි කොටස් දෙකකට එන්නේ එතන ළමයි ඔක්කොම එනවද නැහැ ළමයි ඔක්කොම ඔන්ලයින් තිබ්බද නැහැ ළමයි 104කටයි ඔන්ලයින් තිබ්බේ එතකොට දැන් මේක මේ වගේ 43 ලක්ෂයක් ළමයින්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තීරණය ගන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් මේ වගේ එකසරේ මාරු වෙන තීරණයක් ගන්නෙ කොහොමද ඉතින් මේ ගැසට් අකුල ගත්තට ඒවා හාල් සීනි වලට බලපාන්නේ හැබැයි මේවා නම් ජීවිත ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ජීවිතත් එක සෙල්ලම් කරන්න එපා කියලා කොවිඩ් වසංගතයත් එක්ක හැමදේම යලි සාමාන්‍යකරණයට හුරු වෙමින් ඉන්න වෙලාවේ සංචාරක ව්‍යාපාරයත් මේ වෙලාවේ රටක් විදියට අපිට සාමාන්‍යකරණව සාමාන්‍යකරණයට හුරු වීම අත්‍යවශ්‍යයි රටේ ආර්ථිකය ගොඩනගා ගැනීම සටනට ඒ පියවර කඩිනම් කරමින් ප්‍රථම වරට බල්ගේරියාවේ සිට සංචාරකයන් රැගත් ගුවන් යානයක් ඊරෑ දිවයිනට ආවා බල්ගේරියාවේ සිට සංචාරකෙන් රැගත් ගුවන් යානය මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේ ඊ රාත්‍රී 9:05ට පමණයි. මෙහිදී සංචාරකයන් 100කට අධික පිරිසක් මෙරටට පැමිණි බව අප ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළා. විින්ටර් කාර්තුවට මං හිතන්නේ අපි සංචාරකයන් මෙම ගුවන් තොටුපළ හරහා 15,000කට අධික සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස 2-3 අතර මත්තල ගුවන් තොටුපළට මෙම වර්ෂයේදී සංචාරකයන් 10,000කට අධික ප්‍රමාණයක් ගොඩබැස තිබෙනවා මෙම ගුවන් තොටුපළ හරහා මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ පටන් ගත්ත දවසේ සිට වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් ආපු වර්ෂය 2021 හැටියට හඳුන්වා දෙන්න පුළුවන් මේ වෙලාවේ මගේ විශ්වාසය අපිට පුළුවන් වෙන්න ඕන මාලදිවයිනට එන හා සමානව අවම වශයෙන් සංචාරකයන්ට ගේන්න. ඉතින් අපිට ඒකට ලොකු බාධාවක් වෙලා තියෙන සමහර නීති රෙගුලාසි. නමුත් ඒ
රෙගුලාසි දැන් ඔක්කොම අයින් වෙලා තියෙනවා. දෙසැම්බර් මාසේ විශේෂයෙන් මූදු තිරේ දිගටම රුසියානු සංචාරකයන් හා කසස්ථාන් යුක්‍රේන් අය එනවා කියන එකේ මම ලොකු විශ්වාසයක් තියෙනවා. මම ඉල්ලා සිටින රජයෙන් මේ නීතිමාලාව තවත් සංචාරකයන් හිතකාමී විදියට ඒ යම් යම් දේවල් වෙනස් කරලා අපි මාර්ගය සලසන්න ඕන. අපි දැනට ඔබෙන් සමු ගන්නවා දවස පුරා ඔබ දැනගත යුතු හැමදේම වගකීම් සහගතව වාර්තා කරන්නට News First සූදානම් වෙන්න. රැඳී සිටින්න News First සමග ඔබට සුවදායි දවසක්.